ආයුබෝවන් කියලා ක්‍රවුන් නියෝ බේබි YouTube channel එකට අදත් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. පොරොන්දු වෙන විදිහටම ඔන්න නව යෞවනයේ දරුවන් ගැන තවත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කළානේ නව යෞවනයේදී දරුවන්ට ඇති වෙන ශාරීරික වෙනස්කම් ගැන. ඒත් නව යෞවනය ගැන කතා කරනකොට අපිට වැඩියෙන්ම කතා කරන්න තියෙන්නේ මානසික වෙනස් වීම ගැන. ඇත්තටම මේ සමාජයේ වැඩියෙන්ම අවධානය යොමු විය යුතු පිරිස තමයි නව යෞවනයේ සහ යෞවනයේ ඉන්න දරුවන්. ඒත් ගුරුවරු දෙමව්පියන් මේ සමාජයේ මේ දේ ගොඩක් වෙලාවට මේක නොසලකා හැරලා තියෙනවා. ශරීරයේ වැඩිහිටියක විදිහට සූදානම් වෙමින් තිබුණත් ඇත්තටම මේ ගොල්ලෝ තවම දරුවෝ. අපි හැමෝම අතින් වෙන අත්වැරැද්දක් තමයි එයාලා තරුණ වැඩිහිටියන් විදිහට සැලකීම. ඒත් ඇත්තටම නම් මේ වයසේ ඉන්නේ පොඩි දරුවන්ටත් වඩා ආදරය, රැකවරණය, පිළිගැනීම සහ එයාලා ගැන ඇත්තටම අවධානය තියෙවි කියලා බලාපොරොත්තු වෙන දරුවෙක්. මොකද මේ කාලය දරුවෙකු කායිකව මානසිකව අමුතු අරුබුදකාරී තත්ත්වයක ඉන්නේ. ඒක හරියට අපිට ඕනිම දෙයක් කතා කරන්න පුළුවන් හොඳ විශ්වාසවන්ත කෙනෙකු ළඟ දැනෙන ආරක්ෂාව වගේම දෙයක් මේ දරුවන්ට අවශ්‍යයි මේ කාලෙදී. අද කාලේ අපිට දකින්න තියෙන සුලභම දෙයක් තමයි මේ වයසේ දරුවෝ නුසුදුසු දේවල් වලට යොමු වෙලා ප්‍රශ්නවල පැටලෙන එක. මෙහෙම වෙන්න මූලිකම දේ තමයි ටිකක් ලොකු වෙනකොට අපි යාළුව වැඩිහිටිය විදිහට සලකලා යාළුවගෙන් ටික ටික ඈත් වෙනවා. මෙතනත් දරුවන්ගේ පැත්තෙන් එයාලට දැනෙන්නේ කවුරුත් එයාගෙන අවධානය දෙන්නේ නැහැ. මේ තත්ත්වය දිගින් දිගටම ගියහම මෙතනදී දරුවන්ගේ පැත්තෙන් එයාට දැනෙන්නේ කවුරුත් එයාගෙන අවධානය දෙන්නේ නැහැ කියලා. මේ තත්ත්වය දිගින් දිගටම ගියහම දරුවා තුළ එයා විසින්ම බලාපොරොත්තු රහිත බවක්, අසරණකමක්, ආත්මානුකම්පාවක්, එයා ගැන වටිනාකමක් නැතිකමක් ඇති කරගන්න උත්සාහ කරනවා. ගොඩක් අය අතින් වැරදි දේවල් වෙන්න පටන් ගන්නෙ මේ වගේ හැඟීම් වලදී. මෙහෙම පැටලිලි සහිත මනසකින් ඉන්නකොට දරුවට එදිනෙදා කටයුතු කළමනාකරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් ලැබෙන පරාජිත හැඟීම එක්ක මේ තත්ත්වය තේරුම් ගන්න විදිහ සහ අපි යාලට ප්‍රතිචාර දක්වන විදිහ අනුව මේ කියන තත්ත්වය හොඳ අතට හෝ නරක අතට වෙනස් වෙන්න පුළුවන්. අවාසනාවකට මේ තත්ත්වය අපි වැරදියට තේරුම් ගන්න එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. මේකේ ප්‍රතිඵල විදිහට අපිට එළියට පේන්නේ දරුවගෙන් හරි කම්මැලි, කිසිම වැඩක් කරන්නේ නැහැ, ඉඳගත්තුත් එක තැනට වෙලා ඉන්නවා, කියන දෙයකට උත්තරයක් දෙන්නේ නැහැ, අන්න ඒ වගේ විදිහ. ඒත් ඇතුලෙන් එයා තමන් ගැන, වටේ ඉන්න අය ගැන තරහකින් සහ තේරුම් ගන්න බැරි අවුල් සහගත බවකින් තමයි ඉන්නේ. මේකට හේතුව තමයි අපි කොච්චර ආදරය වුණා අපි එයාට ඒක කියන එක පෙන්වන එක ටික ටික අඩු කරලා අපි අතින් අඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒව අගේ කරන්නේ නෑ අපි. චූටි කාලේ ළමෙක් කෝපයක් අපි අතට ගෙනහලා දුන්නත් අනේ හොඳ පුතා කියලා අපි ඔළුව අත ගාලා එයාව අගේ කරනවා. මේ වයසේ ළමෙක් අතින් gedara වැඩ ටික ගොඩාක් උදව් වෙන්න පුළුවන්. හැබැයි අපි කවදාවත් ගේ අතුගාල දුන්න කියලා හොඳ පුතා කියලා කියන්නේ නැහැ. මේක ඔයා කරන්න ඕනි කියලා තමයි අපි අතින් කියවෙන්නේ. අන්න ඒක තමයි ලොකුම වැරැද්ද අපි අතින් වෙන්නේ. මෙයාට මේව නිසා හැම වෙලෙම දැනෙන්න ගන්නවා එයා ගැන කිසි ආගයක් නැහැ, වටිනාකමක් නැහැ, ඒ වගේ දේවල්. මේකේ තියෙන භයානකම ප්‍රතිඵලය තමයි දරුවා අසාමාන්‍ය විදිහට හිතුවක්කාර වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඕනි තරම් දකින්නවා යෞවන වියේ ඉන්න දරුවන් දකින්න දේවල් කඩලා විනාශ කරනවා. සමහරට පාරයින ගහක් දැක්කත් ගහේ අත්තක් කඩාගෙන යන්න හිතෙනවා. එහෙම නැත්නම් මොන හරි ටැප් එකක් දැක්කත් ඒක කඩනවා. ওই වගේ දේවල් කරන වයසක් තියෙනවනේ. මෙන්න මේ විදිහට මානසික මට්ටමට එන්න මූලික හේතුව තමයි අර කියන පසුබිම. එයා ගැන කවුරුත් බලන්නේ නැහැ, එයා ගැන වටිනාකමක් නැහැ. එහෙම වුණාම එයා අර වගේ දේවල් කරලා අනික් අයට රිද්දන ගමන් හොඳ විදිහට බැරි නම් නරක විදිහට වටිනාකමක් හදා ගන්නවා කියන තැනට එයාලගේ මානස පත් වෙනවා. එතකොට මේ තත්ත්වයට පත් වුණාම අපි දරුවට දොස් කිව්වා වුණාට ඒක පිටිපස්සේ වැරද්ද වෙලා තියෙන බොහෝ වෙලාවට වැඩිහිටියන් වෙන අපේ අතින්.
මේක කිව්වහම අපිට මතක් වෙනවා අද කාලේ දරුවෝ විතරක් නෙමෙයි අපි ඒ වයසේ ඉන්නකොටත් මේ වගේ ගති ලක්ෂණ තියෙන අය ඕනි තරම් හිටියා කියලා අපි තරුණ කාලේ ඉන්නකොට දැන් කාලේ හැදෙන ළමයි මොන තාලෙට හැදෙනවද දන්නේ නැහැ කියලා අපි වැඩිහිටියෝ එයාලට දොස් කියනවා තමයි ඒත් එහෙම දරුවෙක් බවට පත් වෙන තැනට යාලව ගෙනihin තියෙන්නේ එතනම බැලුවොත් වැඩිහිටියෝ වෙන අපිමයි ඔයාට සමහර විට හිතෙන්න පුළුවන් අවුරුදු 10 15 කියන්නේ දෙයක් තනියම තේරුම් ගන්න පුළුවන් වයසනේ මෙච්චර අපි පස්සෙන් ඉන්න ඕනිද කියලා ඒත් එයාලා යම් දෙයක් ගැන තේරුම් ගන්න විදිහ තීරණය වෙන්නේ අපි වැඩිහිටියෝ විදිහට එයාලා තුල ඒ ආල්කල්ප ගොඩනගා ගන්න උදව් වෙන ක්‍රමය හා ප්‍රමාණය මත හොඳටම අපි මතක තියාගන්න ඕනි කාරණය තමයි නවයෝන් වීන දරුවන් බව එයාට හැම වෙලේම සමාජය ගැන ඉගෙන ගන්න සහ සමාජයට හිතකර හොඳ ආකල්ප එයා තුල ගොඩනගන්න වැඩිහිටියන් විදිහට අපේ සහයෝගය නිරන්තරයෙන්ම එයාට ඕනි වෙනවා. එයාලට අපේ ආදරය ඕනි, අපේ විශ්වාසය ඕනි, අපේ ආරක්ෂාව ඕනි. මෙන්න මේ කියන නවයෝන්ගේ මානසිකත්වය නිවැරදිව තේරුම් අරගෙන එයාලට ගොඩනගින්න සහයෝගය දුන්නොත් යහපත් දරුවන්ගෙන් පිරුණු අපේ දරුවන්ට සමාජය තුල ආරක්ෂාකාරී වටපිටාවක් හදන්න අපිට පුළුවන් වෙනවා. මම ආයේ කියන්නේ නවයෝන් විය හා යෝන්‍ය තුල ඉන්නේ කුඩා වැඩිහිටියන් නොව ලොකු දරුවන්. දරුවන්ට වැඩිහිටි අපගේ රැකවරණයේ මඟ පෙන්වීම හැම විටම අත්‍යවශ්‍යයි. ඉතින් අදට මම මේ කතාව මෙතනින් නතර කරනවා. මීළඟ වීඩියෝ එකේ නවයෝන්ගේ දරුවෙකුට ඉදර පරිසරයේ හදලා දෙන්නේ කොහොමද කියලා කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හැමදාම වගේ ඔයාට මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිව subscribe කරන්න. අද දවසේ ප්‍රශ්නය තමයි නවයෝන්ගේ දරුවන් ගැන ඔබේ අත්දැකීම් මොනවද? ඒ අත්දැකීම් වල පසුබිම මේ මම කතා කරපු දේවල් එක්ක මොනවා හරි සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා හිතනවද? ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අනෙක් දවසේ හම්බ වෙනකල් ඔයාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.